ආයුෂ බොහෝ වේවා අද ඔබට සුබම සුබ දවසක් විශ්ම ලෝකේ ලංකා ව්‍යාපී අපේ රටේ දිගම උසම විශාලම දේවල් හදන්නේ හරියට ප්‍රයෝජනයක් ගන්න බලාගෙන නෙවෙයි උනාට බොහොමයක් දියුණු රටවල් ඒ වගේ නිර්මාණ කරන්නේ ගොඩක් දුර දිග හිතලා ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් උපයන්න බලාගෙනයි ඔවුන් ඒව සඳහා තමන්ගේ ආයෝජන වෙන් කරන්නේ අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ ඩොලර් මිලියන ගණනාවක් වියදම් කරලා නිර්මාණය කරපු ඒ වගේම ඩොලර් බිලියන ගණනක් උපයන්න වැඩ පටන් ගන්න තියෙන ලෝකයේ විශාලතම ක්‍රූස් නෞකාව වෙන icon of the sea ගැනයි. එහෙම නැවක කොහොමද නොමිලේම රවුමක් යන්නේ? මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ ඔබව ඒ නැවේ හැම විස්තරයක් එක්කම මේ නැවේ හැම අස්සකටම මුල්ලකටම එක්ක යන එකයි. රඳන්න කියලා ආරාධනා කරන්නේ විශ්ම ලෝකයේත් එක්ක මේ අතිශය සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පරයේ තෙක් අද අපි කතා කරන්නේ ඔබත් එක්ක icon of the seas ගැන ඔබ නොදන්න කරුණු කාරණා රසක් ගැනයි. අංක 1 ටයිටැනික් වගේ පස්ගුණයක විශාලත්වයක්. ලෝකේ නැව්හා සම්බන්ධව විවිධාකාරයේ වාර්තා කොච්චරක් තිබුණත් අවුරුදු 100ක් තිස්සේ එක වාර්තාවක් තාමත් වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්න ටයිටැනික් නෞකාව සතුව තිබෙන ලෝකේ ප්‍රසිද්ධම නෞකාව සඳහා වෙන වාර්තාව. ඉතින් අදටත් නාවික ලෝකය ගැනත් නැව් සංචාර ගැනත් කතා කරන ඕනෑම වෙලාවක ටයිටැනික් සම්බන්ධ වෙනවා අපිට නොදැනීම. ටයිටැනික් තමගේ ප්‍රථම සහ අවසන් ගමන යන්නේ 1912 දී. ඒක තමයි එවකට ලෝකයේ විශාලතම වගේ නෞකාව වුණේ. මේකේ බර ආසන්න වශයෙන් ටොන් 46328ක් වෙනවා. වර්තමාන ලෝකයේ විශාලතම මගේ නෞකාවට හිමි වාර්තාව තමන් සතු කරගෙන ඉන්න මේ icon of the seas මුළු බර ගත්තොත් ඒක ටොන් 250,000කට වැඩි. ඇත්තටම ගත්තොත් ඒක ටයිටැනික් වගේ පස්ගුණයකටත් වඩා වැඩි විශාලත්වයක්. අංක 2 ලංකාවේ නෙළුම් කුළුණටත් වඩා දිග නැවක්. ලංකාවේ අපිට තිබෙන උසම දිගම දේ තමයි කොළඹ නෙළුම් කුළුණ කියලා කියන්නේ. ඉතින් තවත් විශාල දෙයක් ගැන අදහසක් ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම උදාහරණයක් ඒක. ඇත්තටම අපි මේ කතා කරන ලෝකයේ විශාලතම ක්‍රූස් නැවේ දිග ලංකාවේ නෙළුම් කුළුණේ උසටත් වඩා වැඩි. ඒ කියන්නේ අඩි 1196.7ක් මීටර වලින් ගත්තොත් ඒක මීටර 364කට වැඩිය පොඩ්ඩක් වැඩි. කොළඹ නෙළුම් කුළුණත් මේකට ඉතාම ආසන්න අගයක් තමයි ගන්නෙ. ඒක මීටර 356යි. මේ ක්‍රූස් නෞකාව තට්ටු 20කින් සමන්විත අතරේ එකිනෙකට වෙනස් පහසුකම් පැකේජ් කිහිපයක් යටතේ වෙන කාමර 2800කට අධික සංඛ්‍යාවකින් සමන්විතයි. එක් වරකට මගින් 7600කට මෙහි ගමන් කරන්නත් පුළුවන්. අංක 3 සතියකට ඩොලර් ලක්ෂය දක්වා වූ අති සුකොබ්බෝගී කාමර පහසුකම්. ක්‍රූස් නැවක් කියන්නේ මිලියනපතියක්. බිලියනපතියන් විසින් ඔවුන්ගේ නිවාඩුව ඉතාම සැප පහසුවෙන් ගත කරන්න තෝරගන්න එක සුවිශේෂී විදිහක්. ඉතින් ඒකෙදි කොහේ හෝ එක් සංචාරක ගමනාන්තයකට ගමන් කරලා ඒ අවට සැරිසරමින් කාලය ගත කරලා නිවාඩුව අවසන් කරනවා වෙනුවට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙනවා. මොකද බොහෝමයක් මගේ නෞකාවන් යන යන ගමනේදීත් ඉතාම ගුණාත්මක මට්ටමේ සේවාවන් බ්‍රසක්ම සපයන නිසා. එහිදී ගමන් ගන්නා මගීන්ගේ මූලික අවශ්‍යතාවයන් අති සුකෝපභෝගී ලෙස සපුරනවා වගේම වෙනත් සේවාවන් රසකුත් ඒ යටතට ගැනෙනවා. ඉතින් අන්නේ හැම සේවාවක් සඳහාම තමයි ක්‍රූස් නෞකාවක් විසින් අති විශාල ගාස්තු අය කිරීමක් එහි යන මගීන්ගෙන් අය කරගන්නේ. ඉතින් මේ icon of the seas නෞකාවේ අති සුකෝපභෝගීම කාමර කැටගරි එකේ මිල ඩොලර් ලක්ෂයක්. ඒ අතරම තමයි ඒකේ අනෙකුත් පැකේජ් ගත්තොත් ඒවත් ඩොලර් 3600 නම් තමයි ආරම්භ වෙන්නේ. මේ අය කිරීම වලට icon of the seas නෞකාව සපයන සේවාවන් මොනවද කියලයි අපි ඊළඟ කාරණේදී ඔබට කියන්න යන්නේ. අංක 4 ලෝකයේ විශාලතම පාවෙන ජල උද්‍යානය. වර්තා විශාල ප්‍රමාණයක් තමන් සතු කරගනිමින් ඉදිරියට යන icon of the seas නෞකාව සතුව තවත් සුවිශේෂී පහසුකමක් තමයි දැනට තියෙන ලෝකයේ දැනට විශාලතම පාවෙන ජල උද්‍යානය තමන් සතු කරගෙන ඉන්න එක. ඇත්තටම ගත්තොත් ඒක සාගරය මැද සාගරයක් කිව්වොත් හරි. මේ නැවේ ඉතා විශාල ප්‍රමාණයේ පිහිනුම් තටාක 7ක් තියෙනවා. ඒ වගේම විවිධ ජල ක්‍රීඩා සඳහා ගුණාත්මක බවින් ඉතාම ඉහළ පහසුකම් පවා මේක සනසලා දීලා තියෙනවා. මෙහි වඩාත්ම සුකෝපභෝගී තටාකය වෙන රොයල් බේ තටාකයේ ධාරිතාවය ජල ගැලුම් 40,000ක්. ඉතමතරව ගත්තොත් ඉන්ෆිනිටි පූල් එකක් ලෙස නිර්මාණය කරපු හයිඩ්වේ තටාකයක් වෝටර්ස් එජ් තටාකය කියලා තවත් එකකුත් ඒ වගේම වැඩිහිටියන් සඳහා පමණක් වෙන ක්ලවුඩ් 17 තටාකයක් මේකේ සුවිශේෂීත්වය තවත් වැඩි කරන සාධක. අංක 5 එහි ගමන් ගන්නා මගීන්ට උපරිම විනෝදාස්වාදයක්. ඕනෑම කෙනෙක් සාමාන්‍ය මගේ ගුවන් යානයක ගමන් ගන්නේ හුදෙක් ගමන නිමා කිරීම සඳහා පමණක් වුවත් මේ වගේ මගේ නෞකාවක ගමනක් වෙන් කරගන්නේ මේ මුළු ගමන පුරාවටම ලැබෙන සුවිශේෂී අත්දැකීම් විනෝදාස්වාද අත්විඳීමේ බලාපොරොත්තු වෙන්නමයි. ඉතින් තමන්ගේ මගීන්ට හැකි උපරිම මට්ටමේ විනෝදාස්වාදයක් සැපයීම මේ වගේ නෞකාවල ප්‍රධානතම වගකීමක් වෙනවා. ඉතින් ලෝකයේ විශාලතම ක්‍රූස් නෞකාව වන icon of the seas නෞකාවත් වෙනත් කිසිම නැවකට නොදෙවෙනි උසස් මට්ටමේ සේවාවක් තමයි සපයන්නේ. මේකේ තට්ටු 20 පුරාවටම එකිනෙකට වෙනස් විවිධාකාරයේ විනෝදාස්වාදාංග අපිට දැක බලා ගන්නට පුළුවන්.
ඉතා මුසස් මට්ටමේ සිනමාශාලා, නාට්‍යශාලා, કૃතිම හිම උද්‍යාන, විකට ප්‍රසංග, විවිධාකාරයේ ක්‍රීඩා කිරීමේ පාසුකම් වගේ ඔබට මට හිතා ගන්නවත් බැරි අන්දමේ සුවිශේෂී අත්දැකීම් රසක් මේ නෞකාව විසින් එහි යන මගින්ට සපුරනවා. අංක 6 නැවේ එක් අංකයක ඉඳන් අනෙක් අන්තයට යන්න කොච්චර වෙලා යනවද? මේක ඇත්තටම රසවත් කාරණයක්. නිකමට හිතලා තියෙනවද නෙළුම් කුළුණ බිම දිගේ තිබ්බනම් ඒක එක කොනක ඉඳන් අනෙක් පැත්තට යන කොච්චර වෙලා යයිද කියලා. आइकन ऑफ द सीज़न में एक काले दानगत था, हम उपर टेप राशन था, दाला वशेन उत्तर की दागन पुलो। ऐतरम गतो में नए एक पैत्ता की नंग अनित पैत्ता टा पाइंग यान ना, आसान वशेन विनाडी हाया क्या नवगील तमाई किया ने। अबे विशेषण में किया नोने, में काले गतवेन ने, उपर मगन अत्र वेने ना थुए, मगधी हम बेने किसी में विनोदास අංක 4 නැවට ගමන් කළ හැකි උපරිම වේගය. ඔබ දැනටමත් අනිවාර්යයෙන්ම දන්නව ඇති නැවක් කියන්නේ ගුවන් යානයක් වගේ පැයට කිලෝමීටර 100 ගණන් වේගින් යන වාහන නෙවෙයි. ඉතින් ඔබ හිතන ආකාරයට මේ icon of the seas නෞකාවේ වේගය ගැනත් ඔබට පුදුම හිතන කාරණා කිහිපයක් තමයි කියන්න තියෙන්නේ. ඇමරිකාවේ මියාමි වරායෙන් ඉඳන් කැරිබියන් දූප දක්වා ගමන් කරන මේ නැවේ පළවෙනි ගමන ගැන කතා කරන අදහස් දක්වීමකදී icon of the seas කපිතාන් හෙන්රික් ලෝයි කියලා තිබුණේ නැවේ වේගය ගැන මෙන්න මේ වගේ අදහසක්. ඔව් කියලා තිබුණේ නැවට ළඟා විය හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 28ක් කියලා සහ නැවේ ගමනාන්ත අවශ්‍යතාවයන් මත ඒක දල වශයෙන් පැයට කිලෝමීටර් 20ත් 23ත් අතර පවත්වා ගැනීම උන් सिद्ध කරනවලු. සරල උදාහරණයකින් කිව්වොත් මේ නැවට ලංකාවේ කොළඹ වරාය ඉඳන් ත්‍රිකුණාමල වරාය දක්වා ගමන් කරන දල වශයෙන් යන්නේ පැය 10ක් 12ක් අතර කාලයක්. හැබැයි අමතක කරන්න එපා ඒ ගමන ඇතුළතදී ඔබට ලැබෙන අත්දැකීම් සමුදාය වටිනාකම මිල කළ නොහැකි. අංක 8 මේ දිගු ගමනක ආරම්භයක් විතරයි. අපි මෙච්චර වෙලා කතා කරපු icon of the seas නෞකාව අයත් වෙන්නේ රෝයල් කැරිබියන් සමාගමට. මේ නැව් වල ප්‍රධානතම ගමනාන්තය වෙන්නෙත් කැරිබියන් දූපත් සහ ඒ ආශ්‍රිත විනෝදාස්වාදයන් වෙන්නෙත් අන්න ඒ නිසයි කියන කාරණේ ඔබට තේරෙන්නට ඕනේ. icon of the seas නෞකාව තමන්ගේ මංගල ගමන කැරිබියන් දූපත් වෙත දියත් කළේ 2024 ජනවාරි මාසේ 27 වෙනිදා. ඒත් එක්කම රෝයල් කැරිබියන් සමාගම තමන්ගේ ඉදිරි දැක්ම ගැනත් විශේෂ සඳහනක් කරලා තියෙනවා ප්‍රසිද්ධ මාධ්‍යයේ. ඔවුන් කියන විදිහට ඔවුන්ගේ මීලක නෞකාව වෙන්නේ Star of the Seas නමින් 2025 වසරේ හරියටම අගෝස්තු මාසෙදී එළිදක්වන්න බලාපොරොත්තු වෙන නෞකාවක්. කොහොම වුණත් ඒ නෞකාව icon of the seas තරම්ම හෝ ඊට වඩා විශාල වෙන එකක් නෑ කියලා තමයි මත පළ වෙන්නේ. ඊටත් අමතරව ඔවුන් තවමත් නිල නමක් එළිදක්වා නොමැති හැබැයි නිෂ්පාදනය වෙමින් පවතින තවත් සුපිරි ගණයේ නෞකාවක් ගැනත් ඉඟි පළ කරලා තිබුණා. කෙසේ වුණත් ලෝකයේ විශාලතම ක්‍රූස් නෞකාව සඳහා වන වාර්තාව නම් තව දුරටත් තව සෑහෙන කාලයක් icon of the sea සතුව තියෙයි කියලායි බොහෝ දෙනා මත පළ කරන්නේ. අංක 9 icon of the seas ලංකාවට පැමිණීම. අපි කලිනුත් කිව්වා වගේම රෝයල් කැරිබියන් සමාගමේ නැව්වල ප්‍රධානතම ගමනාන්තය වෙන්නේ කැරිබියන් දූපත්. හැබැයි ඊට අමතරව වෙනත් ගමනාන්ත කෙරෙහිත් ඔවුන් යොමු වෙයි කියලා තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් විවිධ සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම මේ වසරේදී මේ වෙද්දී ඉන ශ්‍රී ලංකාවත් බොහෝ දුරට මේ වගේ විශේෂ ක්‍රූස් නෞකාවල ගමනාන්තයක් වුණු අවස්ථා අපිට මෑත කාලීනව දකින්න ලැබුණා. ඒ නිසා නුදුරු දවසක මේ icon of the seas නෞකාවත් අපේ රටේ වරායකට සේන්දු වෙන ඉඩකඩක් නැත්තේවත් නැහැ. ඉතින් අද වීඩියෝ වෙන අපි ඔබට කිව්වේ ඔබ icon of the seas නෞකාව ගැන තොරතුරු හෙව්වනම් ඔබ මීට කලින් අහපු නැති සෑහෙන තොරතුරු ප්‍රමාණයක් මේකෙන් ආවරණය කරගන්න නැති කියන බලාපොරොත්තුවේ. මේ සුවිශේෂී නෞකාව ගැන ඔබට අදහස් ගොඩක් ඇති මතක ඇතිව ඒ දේවල් පල්ලෙහැයින් කමෙන්ට් කරන්න. දන්න කෙනෙක්ට මේ ගැන උනන්දු කෙනෙක්ටත් මේ වීඩියෝ බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.